සංහිදියාවට අපි බොහොම කැමති සභාවක්. විශේෂයෙන් මම පෞද්ගලිකවම මගේ සභාවේ දේවගැතිවරුන්ව පියතුමන්ලව මම සූදානම් කරලා තිනවා. ඔවුන්ව ධෛර්යමත් කරලා තිනවා සාමූහිකව සෑම ආගමක් එක්ක එකට වැඩ කරන්න පොදු කටයුතු වලදී. ඉතින් එවැනි තත්වයකදී තමයි මේ කනගාටු දායක ප්‍රහාරයක් අපේ සභාවන් වෙතට එල්ල වී තිබෙන්නේ. මේක අද ඊයේ දෙයක්මත් නෙවෙයි. මං කියන්න ඕන ඉස්ලාම සමස්තයක් හැටියට කිතුණු සභාවන් හැම එකකටම ප්‍රහාර දීම් මේ පෞගිය අවුරුදු කීපයක් තුල සිදු වී තිබෙන එක රහසක් නෙවෙයි. මේවා මාධ්‍යවල පළ වෙලා තියෙනවා, මේවා පොලිසිවල ලියවිලා තිබෙනවා. නමුත් කනගාටු දායක දේනම් කොයි සභාව හෝ වේවා, කොයි කිතුණු නිකායට හෝ වේවා, එහෙම තමන්ගේ ආගමික කටයුතු කිරීමට බාධා කිරීම ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විශාල වරදක්, දඩුවම් ලැබිය යුතු වරදක්. නමුත් කනගාටුවකට වගේ එවැනි නීති සංග්‍රහයක් අපේ රටට තිබියදීත් අපේ මේ ආගමික සිද්ධස්ථානවලට පහර දීම නොකඩවාම කෙරෙනවා. දැන් අද උදේ මට ගණන් ලැබුණා මේ 2019 වසරේ දැනටමත් මං හිතන්නේ 20 ගානකට 30 ගානකට එහා එවැනි සිදුවීම් මේ ටික කාලය තුලත් සිදු වෙලා තියෙන බව. ඉතින් මේක කනගාටුදායක දෙයක්. ගිය ඉරිදා, ඒ කියන්නේ පෙරේදා, අපේ අලුත් අවුරුදු දවස, පුණ්‍ය කාලයේ සිදුවන වෙලාව. ඒ වෙලාවේදී මමම දැක්ක අනුරාධපුරයට යනකොට අපේ බෞද්ධ ජනතාව තමන්ගේ ආගමික සිද්ධස්ථාන වලට යනවා. ඒක බොහොම ලස්සන පූජනීය මොහොතක්. ඒතර මමත් සතුටු වුණා ඒ අපේ රටේ සිංහල දෙමළ අවුරුද්ද සමරන වෙලාවේ, පුණ්‍ය කාලයේ වෙලාවේ දැන් මමත් යනවා මගේ මේ සභාවේ සෙනග සමග යාඥා කරන්නට. ඉතින් ඒ යන වේලාවේදී තමයි මේ කනගාටු දායක සිද්ධිය සිදු වුණේ. එනම් 9:09 තමයි ඔවුන් දේව මෙහෙය පූජාව පටන් ගත්තේ. මම එතනට ළඟා වෙන විට 9:40 විතර වගේ ඇති. එතකොට මමගේ වාහනය රියදුරු මාත්‍යයි මමයි ගියේ. ගිහිල්ලා හරියට අපේ මධ්‍යස්ථානයේ ඉස්සරහ නවත්වපු ගමන් තරුණ පිරිසක් මගේ කාර් එක වට කරගත්තා. කරගෙන තර්ජනය කරා. ඉතින් මං කිසිම පැකිලීමක් නැතුව මගේ වාහනයෙන් බැහැලා මම ඒ අයට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ආචාර කළා. මොකද මේ අලුත් අවුරුද්දනේ. ඉතින් අපි කවුරුත් මේකට එක දායකත්වයේ දෙන්න ඕන. නමුත් මට නම් එහෙම ඔබතුමාටත් එසේම වේවා කීමක් ඔවුන්ගෙන් ලැබුණේ නැහැ. ඒ වෙනුවට මාව ප්‍රශ්න කිරීමකට ලක් කරා. ඔයා කවුද? ඔයාට මෙහෙ නයිතියක් නැහැ. ඔයා වහම් මෙතනින් යන්න. ඒ වගේම ඔයා විතරක් නෙමෙයි මේක ඇතුළේ ඉන්න අයවත් අරගෙන යන්න කියමින් මට තර්ජනය ගර්ජනය කරා. ඉතින් මම උත්සාහ කරා ඔවුන්ට කරුණු පහදලා දෙන්න. නමුත් මට ඇවුම්කන් දීමක් සිදු වෙන්නේ නැහැ. මං කිව්වා මේ අපේ රටේ දැන් පුණ්‍ය කාලය පැවැත්වෙන වෙලාවේ ඔබතුමන්ලා අනේ මේ අපේ අයටත් ඒගොල්ලොන්ගේ ආගමික කටයුතු කරගන්න දෙන්න, ඔබතුමන්ලාගේ ආගමික සිද්ධස්ථානට ගිහිල්ලා ඔබතුමන්ලා මේ වෙලාවේදී මේ පුණ්‍ය කටයුතු කරගන්න, මෙතනට බාධා කරන්න එපා කියලා මං කිව්වා. නමුත් ඒකටවත් ඇහුම්කන් දුන්නේ නැහැ. සම්පූර්ණයෙන් මට ඇතුල් වීම අවහිර කරන්න උත්සාහ කරා. නමුත් ඒ වෙලාවේදී මම කොහොමරි එවන්ට කතා කරමින් මං කොහොමරි ඇතුල් වුණා මගේ මධ්‍යස්ථානෙට. ඇතුල් වෙලා දැන් ඔවුන් අපිට කලබල කරන්න ඉන්න නිසා මගේ වාහනයත් ඇතුළට අරගෙන මම ගේට්ටුව ඇහුවා. ඊට පස්සේ මෙතුමා එක්ක මම එකතු වුණා අපේ දේව නමස්කාරයට. ඒක තව පැය භාගයක් විතර වගේ ගියා. එතකොට ඒ වෙලාවේදී කනගාටුවකට වගේ මේ රැස්වලා හිටපු තරුණ පිරිස 25ක් විතර වගේ තරුණ අය හිටියේ. ඒ ඉස්සරහා ගෙදර ඉන්නවා කාන්තාවක් ඈත් එතන හිටියා. ඇගේ ස්වාමි පුරුෂයත් හිටියා. එතකොට ඔවුන් අපිට කෑකෝ ගැහුවා, ගල් මුල් එව්වා. විශාල ලෙස ගල් ප්‍රහාරයන් ආවා අපේ වහලට. කැඩිලා බිඳිලා ඇති දේ වැස්සම තමයි බලන්න තියෙන්නේ මොකද වෙන්නේ කියලා. ඒ වගේම අපිට රතිඤ්ඤා පත්තු කර කර අපේ නමස්කාර ස්ථානයේ ඇතුළට විසි කරා. එතකොට ඒක රතිඤ්ඤා පත්තු කරන වෙලාවක් තමයි. ඒක මම දන්නවා. නැකත් වෙලාවල් අවුරුද්දේ නැකත එහෙම තියෙන වෙලාව. එතකොට ඒකට රතිඤ්ඤා පත්තු කරාට මගේ කිසිම විරුද්ධතාවයක් නැහැ. ඒක අපේ සිරිතක්. නමුත් ඕනකමින්ම එල්ල කරලා අපිට රතිඤ්ඤා විසි කරා. එතකොට මේවා අපේ ඇඟවල් වලට වදින්න ඔන්න මෙන්න තියෙද්දි තමයි බිමට වැටෙන්න පත්තු වෙන. ඒ වගේම මම දැක්කා තව තරුණෙක් ඇවිල්ලා දිග රතිඤ්ඤා වැලක් මේ අපේ ගේට්ටුවේ මෙහෙම දිගට එලලා පත්තු කරා.
ඔවුන්ගේ උත්සාහය වුණේ මං හිතන්නේ මං ඇතුලේ වහලා තිබිච්ච ගේට්ටුව පුපුරවන්නයි. නුත් ඒක කනගාටුවකට වගේ සිදු වෙන්නේ නැහැ. මං කනගාටුවකට වගේ කියන්නේ ඔවුන්ට ඒක ගැන කනගාටු හිතෙන්නේ නැති. නමුත් අපි නම් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වුණා අපේ ජීවිතේ වෙලාවේදී ආරක්ෂා කිරීම ගැන. මොකද ඔවුන් ඇතුළට ආවා නම් අපිට ප්‍රහාරයක් එල්ල කරනවා. ඒක කිසිම සැකයක් මට තිබුණේ නැහැ. ඉතින් මගේ නමස්කාර කරන මේ 12 දෙනා බිය ගැන්විලා තැති ගැන්විලා හිටපු අවස්ථාව. ඒ වෙලාවේදී මම ඔවුන්ව කොමාරි නිශ්චල කරගෙන සනසගෙන තවදුරටත් අපි යාඥාවේ යෙදී සිටින අතර මම මෙතුමාට කිව්වා කරුණාකරලා HQI මහත්තයාට පොලිසියට කතා කරන්න. මොකද මීට ඉස්සෙල්ලා පැමිණිලි වල ප්‍රතිඵලයක් වශයෙන් HQI මහත්තයා කිව්වා ෆාදලා ගිහිල්ලා ආපහු ආගමික කටයුතු කරගන්න මොනවාරි ප්‍රශ්නයක් වුණොත් අපිට වහාම කෝල් කරන්න. ඒ වගේම එතනට CCTV දාගන්නයි කියලා කිව්වා. එතකොට මේ ඒ ප්‍රදේශයේ බාර වෙන දිසානායකතුමා අනුර පියතුමා එතුමා දැන් මුදල් පාස් කරලා තියෙනවා CCTV හයි කරන්න. මොකද ඊට ඉස්සෙල්ලා තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ. එතකොට දැන් අපි පැය භාගයක් බලාගෙන හිටියා හිර වෙලා මේක ඇතුලේ. මොකද මම දැන් දේවමී ඉවරලා ගිහිල්ලා බැලුවා එළියට යන්න පුළුවන්ද කියලා. බැලින්නම් ගේට්ටුව එළියෙන් ඒගොල්ලෝ ලොක් කරලා. එතකොට ඒ කියන්නේ මගේම ස්ථානය තුල මාවත් මගේ දේව ජනතාවත් ඔවුන් සිරගත කළා. ඒක බොහොම භයානක දෙයක්. කිසි කෙනෙක්ගේ නිවසකට ඇතුල් වෙලා වෙන තැන ගිහිල්ලා පිටායට ලොක් කරන්න බෑනේ. ඒක ලොක් කර ගැනීමේ අයිතිය තියෙන්නේ ඒ ගෙදර අයටයි. එතකොට අපේම තැන අපිව මේගොල්ලෝ හිර කරේ මොකටද? එතකොට මෙතන රැස් වෙන සෙනගත් එන්න එන්න වැඩි වුණා. කෑකෝ ගැසීම වැඩි වුණා. රතිඤ්ඤා ප්‍රහාරයන් වැඩි වුණා. ගල් මුල් වැඩි වුණා. අන්තිමේදී අපට පොලිසියෙන් කිසිම සරණක් ලැබිච්ච නැති නිසා මම DIG මහත්මයාට කෝල් එකක් ගත්තා. අරන් කිව්වා කරුණාකරලා අපේ ආරක්ෂාව සඳහා මෙතනට වහාම පොලිසිය එවන්න කියලා. එතුමාට මම ස්තුතිවන්ත වෙනවා මිනිත්තු පහකින් පුදුමයි එච්චර ඉක්මනට ආවයි කියන එක. මොකද ඉස්සෙල්ලා අපිට කිව්වා මොබයිල් එකක් එවනවා කියලා ආපු මොබයිල් එකක් නැහැ. නමුත් මිනිත්තු පහක් යන්න ගියේ නැහැ. ටක් ගාලා මෙතනට පොලිස් මෝටර් සයිකල් දෙකක් ආවා. තව මිනිත්තු පහක් යනකොට වෑන් එකක් පිරෙන්න පොලිස් නිලධාරීන් ආවා. එතකොට ඇවිල්ලා ඔවුන් අරින්න හැවිද්දම ඔවුන් දැක්ක මේක දැන් ලොක් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මොකක් කරාද මන් දන්නේ නැහැ. කොහොමරි ඒගොල්ලෝ ඒවා ගලවලා දාලා ඇතුළට ආවා. ඇවිල්ලා මගෙන් ආවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් මම ප්‍රශ්නේ කිව්වා මේ ඔබතුමන්ලාට දැන් කිව්වද ඒ කිව්වා. එතනදී එතුමන් කිව්වා හොඳයි අපි ඒගොල්ලන්ට කතා කරලා බලන්නම් කිව්වා. ගියා එළියට කතා කරලා ඇවිල්ලා මන් දන්නේ මොනවද එතන සාකච්ඡා වුණේ කියලා. ආපහු මං ගාවට ඇවිල්ලා මගෙන් ආවා ෆාදර් දැන් ඕගොල්ලොන්ගේ මේ නමස්කාර කටයුතු මෙතන ඉවරද කියලා. මං කෝ මේ ඉවර වෙලා දැන් පෑ භාගයක් තිස්සේ අපි බලන් ඉන්නවා අපිට යන්න බෑ මේගොල්ලෝ අවහිර කරගෙන ඉන්නේ. මොකද පාරේ ගලුත් දාලා කෙහෙල් කොටක් දාලා. මොකද මගේ වාහනේ ගන්න බැරි වෙන. අනිත් අය නම් මේ පයින් ඇවිල්ලා තියුනේ මෝටර් සයිකල් දෙක තුනක් තියුනා. ඉතින් පස්සේ එතුමන්ලාට මං කිව්වා හොඳයි අපිට දැන් යන්න ඕන. හොඳයි ෆාදර් එහෙනම් එන්න ෆාදර් ෆාදර් මං විෂප්තුමානේ ඔබතුමාව ගෙනියන්නම් කියලා SI මහත්තයා කිව්වා. මං කිව්වා නෑ කරුණාකරලා මාව නෙවෙයි ඉස්සල්ලා ගෙනියන්න ඕන මේ මගේ ස්වභාවේ ඇදහිලිවතුන්. ඒගොල්ලොන්ව නිරුපද්‍රිතව කරුණාකරලා එළියට ගෙනියන්න. ඊට පස්සේ මේ පියතුමාව ගෙනියන්න. මේ තරුණ පියතුමෙක් මාව සහයක අතදරුවෙක් ඉන්නවා. එතකොට එතුමාට මොනවාරි කරොත් ඒක ගැන මං වගේ කියන්න. ඒ නිසා කරුණාකරලා එතුමාවත් එළියට ගෙනියන්න. ඉතින් ඒ දෙගොල්ලම ගෙනියනලා තමයි මම අන්තිමේට එතනින් පිටුනේ ගේට්ටුවත් ලොක් කරගෙන. එතකොට මං ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පොලිසියට අපෝ නිරුපද්‍රිතව ඒ ප්‍රදේශෙන් බේරලා එළියට ගෙනාව කිසි කෙනෙක් මුකුත් කරේ නැහැ. අපි ගිහිල්ලා පොලිසිය එන්ට්‍රියක් දැම්මා. එතකොට පොලිසිය එන්ට්‍රියක් දැම්මම ඊට පස්සේ HQI මහත්තයවත් මම හමු වුණා. ඉතින් ඔවුන් අපට කිව්වේ දැන් මේක ඉතින් විභාග කරලා බලන්න ඕන මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් ඒ පැමිණිල්ලේ අපි යම් නම් වගේක් සඳහන් කරලා තියෙනවා. පෙරේද පැමිණිල්ල විතරක් නෙවෙයි ඊට ඉස්සෙල්ලා පැමිණිල්ලේ තමයි නම් සඳහන් කරලා තියෙනවා. නේද පියතුමා? රයිට්. එතකොට අද වෙනකන් මේ මොහොත වෙනකන් ඒ කිසි කෙනෙක්ව ප්‍රශ්න කරලා එහෙම නැත්නම් අත්අඩංගුවට ගැනීමක් කරලා නැහැ.